ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලු දෙනාම බිස්නස් හෙල්ප් YouTube නාලිකාවට. ඉතින් යාළුවනේ ඔන්න අද මම ඔයගලන්ට ගම්මිරිස් වෙන් රැකියාවක් අරන් ආවා. මොකද මේ ගම්මිරිස් වලින් හොඳ ආදායමක් ගන්න පුළුවන්. හරිද? මේ ගම්මිරිස් ඔයගලන්ට තියන්නේ මම ඔයගලන්ට හැමදේම ලබා දෙනවා. ඒ කියන්නේ ලබා දෙනවා කියන්නේ සියලුම දේ මේ වෙන් රැකියාව අස්තර අදාළ සියලුම දේ ඔයගලන්ට ගන්න තැන් අඩුවට ගන්න තැන් ගම්මිරිස් ඒ සියලුම දේ මම හොයලා දෙන්නම්. ඊට අමතරව ඔයගොල්ලන්ට මේ කරන්න තියෙන්නේ ඔයගොල්ලන් ගම්මිරිස් කිලෝ 10ක් විතර මුලින්ම ගන්න ඕන. හරිද? ගම්මිරිස් කිලෝ 10ක් අනිවාර්යෙන් ගේන්න ඕන. නැත්නම් හරියන්නේ නැහැ. ගම්මිරිස් කිලෝ 10ක් ගේන්න. මේ ගම්මිරිස් කිලෝ 10ක් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට රුපියල් දැන් නම් කලින් නම් රුපියල් 600 580ට වගේ තිබ්බා. දැන් මේ දවස් ටියේ පොඩ්ඩක් ගම්මිරිස් ගණන් ගියා. ඒ කියන්නේ දැන් 800යි 840 ඔහම තමයි ගම්මිරිස් දැන් යන්නේ. මුලින්ම පොඩ්ඩක් මතක් කරන්න අපේ බිස්නස් හෙල්ප් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් එක අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න. ඉතියාලනේ ගම්මිරිස් ඔයගොල්ලන්ට මම ගන්න පුළුවන් විදිහට සාමාන්‍යයෙන් 700 750ත් වගේ අතර මුදලකට මම ගම්මිරිස් ගන්න තැනක් හොයලා දෙන්නම්. හරිද? ගම්මිරිස් ගන්න තැන් හිතන්න එපා. මේ ගම්මිරිස් දැන් කඩේ සාමාන්‍යයෙන් ගම්මිරිස් රුපියල් 2000 පැනලා. හරිද? දැන් ගම්මිරිස් කිලෝ එකක් කඩේ සාමාන්‍ය රුපියල් 180ක් විතර වෙනවා. 180ට වැඩි. සාමාන්‍ය විදිහට 180ක් හිතන්නකෝ. සාමාන්‍ය විදිහට ගම්මිරිස් ග්‍රෑම් 100ක් කුඩු ග්‍රෑම් 100ක් 180ක් කියලා හිතන්නකෝ. ග්‍රෑම් 100 නම් 180ට ගන්න බෑ මේ දවස්වල. ඒ වුණාට මම මේ කියන්නේ 180ක් වුණොත් ඔයගොල්ලන් ග්‍රෑම් 100 පැකට් 10ක්. හරිද? ග්‍රෑම් 100 පැකට් 10ක් කඩේකට දැම්මොත් කිලෝ එකක්. කිලෝ එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන් ගණන් හදලා බලන්න. ඔයගොල්ලන්ට ගම්මිරිස් වලට රුපියල් 800ක් ගියා කියන්නකෝ. හරිද? රුපියල් 800ක් ගම්මිරිස් වලට ගියා. එතකොට රුපියල් 1000 කිලෝ එකකින් රුපියල් 1400ක් තියෙනනේ. ග්‍රෑම් 100ක් 185ක් වුණොත් 1450ක් තියෙනවා. හරිද? 1450න් 850ම අයින් කරන්නකො වීදමට ඔක්කොම ඇරලා රුපියල් 1000ක් තියෙනවා. හරිද? එතකොට මේකෙන් අපි කඩේට මුදලක් අයින් කරන්න ඕන. ඒ කියන්නේ 800 850ක්ම අපි අයින් කරා. ඒක වැඩි 800 අයින් කරන්න ඉතින් එතන 150ක් තියෙනවා. පැකට් 10කින් පැකට් එකකට සාමාන්‍යයෙන් අපි 180න් 85න් අඩු කරමු 30ක් දැම්මු. 30ක් අඩු කරොත් 155ක් වුණොත් වැඩි කරනු 10න් 1550 1550. මේ රුපියල් 30ක් කඩේට ග්‍රෑම් 100ක රුපියල් 30ක් කඩේට දුන්නොත් රුපියල් 1550ක් තියෙනවා. හරිද? එතනින් අඩු කරමු අපි 800යි. එතනින් අඩු කරන්න දෙයක් නැහැ. එතනින් අඩු කරනවා අපි ගම්මිරිස් වලට. සාමාන්‍ය කඩේකින් රුපියල් 800ක් තියෙනවා. මේ මම මේ කියන්නේ අඩුම කළා. හරිද? රුපියල් 1000කට වැඩි එක කඩේකින් තියෙනවා තමයි මේ ගම්මිරිස් බිස්නස් එකේ. හරිද? එක කඩේකින් ඕගොල්ලන් කිලෝ 10ක් කඩවල් 10කට ෂෙට් කරගත්තොත් ඔයගොල්ලන්ට රුපියල් 10000ක් කෙලින්ම තියෙනවා යාළුවනේ. කඩවල් 10ටයි දාන්න ඕන. ගම්මිරිස් පැකට් 10 10, 100 ග්‍රෑම් 100 පැකට් 10 10, කඩවල් 100කට දැම්මොත් ඔයගොල්ලන් ගොඩේ ගොඩේ යාළුවනේ රුපියල් 700 ගම්බිරිස් වලට වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් රුපියල් 200 පැනලා ඇති ග්‍රෑම් 100. හරිද? රුපියල් 700ට විතර ගම්බිරිස් ගත්තාම ඔයගොල්ලන්ට මේක මැෂින් අවශ්‍ය නැහැ කොටන්න. ඔයගොල්ලන්ට ගම්බිරිස් කිලෝ 10ක් ගෙනෙලා මුලින්ම මම කියන්නේ ලොකුවට ගේන්න යන්න එපා. ගම්බිරිස් ග්‍රෑම් කිලෝ 10ක් ගේන්න මුලින්ම. ඒක පිටතනකට දීලා කොටා ගන්න. ලොකු ගාණක් ගන්න නැහැ. පොඩි ගාණක් ගන්න. හරිද? රුපියල් 500ක් තියන්න කොටනවට කිලෝ 10ක් රුපියල් 500ක් ගන්න නැහැ. සාමාන්‍ය කිලෝ 10ක් රුපියල් 500ක් අයින් කරන්නකෝ. ඉතින් බලන්න යාළුවා රුපියල් 9500 අනිවාර්යයෙන්ම ෂුවර්ම තමයි. අනිත් එක තමයි ඔයගොල්ලන් බලන්න මේ ගම්මිරිස් සාමාන්‍යයෙන් කඩවල් 10ක් කියන එක මහා දෙයක් නෙමෙයිනේ. කඩවල් 10ක් කවර් කරන්න අවශ්‍ය මේ ලේසියනේ, ගොඩක්ම ලේසියනේ. කඩවල් 10ක් කියන්නේ ගමේම කඩවල් 10ක් මුලින්ම හොයා ගන්නවා. ඔයා ගන්න දෙයක් නැහනේ. ඕගොල්ලන් ගමේම කඩවල් මුලින්ම, ඔයා වැඩේ මුලින්ම පටන් ගන්නකොට. හරිද? ඕගොල්ලන්ට ගම්මිරිස් කොටා ගන්න පිටමෝලකට දාලා ඊට පස්සේ මේ ඉටි කවර වලට මුලින්ම අපි පටන් ගන්නකොට ලොකුවට අපි යට කරන්නේ නැහැ මුදල්. සාමාන්‍යයෙන් පොත් බුක් ෂොප් එකකට ගියත් ඕගොල්ලන්ට ඉටි කොල ගන්න පුළුවන්.
හරිද? ඉටි කොළ ගන්න පුළුවන් බුක් ෂොප් එකකට ගියදී. සාමාන්‍යයෙන් ඒකට ස්ටිකරයක් හදා ගන්න පොඩි ස්ටිකරයක් හදා ගන්න ඕගොල්ලන් හරිද? ඕගොල්ලන්ට පුළුවන් නම් ප්‍රාදේශීය සභාවේ රෙජිස්ටර් වෙන්න. ප්‍රාදේශීය සභාවේ අනිවාර්යයෙන්ම රෙජිස්ට්‍රේෂන් එක ගන්න. මොකද අපි සාමාන්‍ය ව්‍යාපාරයක් කරනකොට රෙජිස්ට්‍රේෂන් එක ගන්න. මොකද රෙජිස්ට්‍රේෂන් එක ගන්න ඉස්සෙල්ලා ඕගොල්ලන් වැඩේ පටන් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. රෙජිස්ට්‍රේෂන් එක ඕගොල්ලන්ට ගන්න පුළුවන් සති දෙකෙන්. ඕගොල්ලන් වැඩේ පට කරන් යන්න ඕගොල්ලන් ප්‍රාදේශීය සභාවට ෆෝම් එක බාර දෙන්න. එතකොට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන් ඇවිල්ලා එතකොට ඒගොල්ලන් බලනවා. ඒ කියන්නේ මුකුත් බලන්නේ නැහැ. ඒගොල්ල PHI මහත්තයා එනවා. PHI මහත්තයා ඇවිල්ලා බලනවා ඕගොල්ලන් පිරිසිදුව වැඩේ කරනවද කියලා. එච්චර තමයි බලන්නේ. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එක්කෙනෙක් එනවා වටපිටාව කොහොමද බලන්න. එච්චරයි. වෙන කිසි කේස් එකක් නැහැ. ඕගොල්ලන් ගෙදර පිරිසිදුව වැඩේ කරනවා නම් එච්චරයි. හරිද? ඕගොල්ලන්ට මෙන්න මේ වැඩේ හරියට කරොත් ඇත්තටම ඕගොල්ලන්ට ගොඩ යන්න පුළුවන්. වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. ගම්මිරිස් ගම්මිරිස් ඊට පස්සේ ඕගලන්ට එකතු කරනවා නේ. එකතු කරන කුළුබඩු, ඒ කියන්නේ තුන පහ, තුන පහ ටයක් එකතු කරගන්න. ඒක තවත් පොඩි ලාභයක් එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍ය එක කඩේකට යනවානේ. දැන් එක කඩේකට ගියාම ඕගොල්ලන්ට ගම්මිරිස් ටික විතරයිනේ අපි දාන්නේ. ඒකට එකතු කරගන්න මේ ගොඩක් ලොකු ලොකු දේවල් එකතු කරන්න යන්න එපා. මුලින්ම එකතු කරගන්න ගම්මිරිස් පැකට් 10ට 3 5 ග්‍රෑම් 100 පැකට් 10ක්. 50 පැකට් නම් 20ක්. හරිද? ගම්මිරිස් එහෙම එකතු කළා ඔයගොල්ලන් කඩේට අනිවාර්යයෙන්ම දාන්න. එතකොට එතන බලන්න 3 5 හදන්න කවුරු හරි දන්නේ නැත්නම් වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාන්න කොහොමද 3 5 හදන්නේ කියලා. මම 3 5 එහෙම එකතු කළා ඔයගොල්ලන් කඩේට අනිවාර්යයෙන්ම දාන්න. එතකොට එතන බලන්න 3 5 හදන්න කවුරු හරි දන්නේ නැත්නම් වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාන්න කොහොමද 3 5 හදන්නේ කියලා. මම 3 5 හදන රෙසිපි එක මම ඔයගොල්ලන්ට ලබා දෙන්නම්. ඒක බලලා අනිවාර්යයෙන්ම 3 5 හදන්න. 3 5 හදන එක මහ ලොකු දෙයක් නෑ. ලේසි 3-5 හරියටම හදන විදිහ මම ඔයගොල්ලන්ට ලබා දෙන්නම්. 3-5 වලට ලොකු මේවා සල්ලියක් නැහැ. අපිට වැඩි හරියක් කරපිංචා මොනවද කරපිංචා තියෙනවා. එතකොට රම්පේ මෙන්න මේ කුරුඳු පොඩ්ඩක් තියෙනවා නේද? ඒක හොඳයි. මෙන්න මේ තුන තියෙනවා නම් රස ගන්න පුළුවන් සුපිරියටම. හරිද? ඔය විජය විජේලා පරාදයි අපි හරියට බඩු ටික දාලා මේවා කරොත් විජේලා ඇවිල්ලා මෙහෙමයි. ඒගොල්ලන්ගේ තියෙන්නේ ඒගොල්ලන්ගේ අර ප්‍රවර්ධන අලවි ප්‍රවර්ධන වැඩි. ඒගොල්ලන්ගේ ඇඩ් දාලා ඒක ලොකු කම් මේක විතරයි. ඒගොල්ලන්ගේ බඩු ක්වලිටි කියන එක නම් මම නම් පිළිගන්නේ නැහැ. ඒගොල්ලන් ගණම ගාන තමයි වැඩි. ඔයගොල්ලන් හරියට වැඩේ කරොත් ගම අල්ලන්න පුළුවන්. මුලින්ම ගමේ මිනිස් ටික අල්ල ගන්න හරියට වැඩේ හොඳට කරලා මුලින්ම ලාභ ලබන්න කරන්න එපා. වැඩේ හරියට පිරිසිදුව වැඩේ කරන්න පුළුවන් තරම් කරපිංචා රම්පේ වැඩි හරියක් දාන්න. කුරුඳු තියෙනවා නම් කුරුඳු අනිවාර්යයෙන්ම දාන්න. කුරුඳු වලට අනිවාර්යයෙන්ම රස වැඩි. කරපිංච රම්පේ වලට සුවඳ රස මේ දෙකම තියෙනවා. හරිද? ඕගොල්ලන් මිනිස්සු බලන්නේ ඇත්තටම ඒවා. අනිත් එක තමයි අද කාලේ මිනිස්සු හරි මෝඩයි. ලස්සන පැකට් එක තියෙනවා නම් උස්සන් එනවා. ඒවා ඩයිද මොනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන් හරියට දෙයක් කරන්න අනිවාර්යයෙන්ම කොට යන්න පුළුවන්. ඇත්තටම යාළුනේ ඕගොල්ලන් කමෙන්ට් එකක් දාන වීඩියෝ පාලින් කොහමද ගම්මිරිස් ගන්න කියලා මම ගම්මිරිස් ගන්න තැන් ඕගොල්ලන්ට ලබා දෙන්න. ඒතර එතනින් කතා කරලා ගම්මිරිස් ටික ගන්න ඉටිකොල ගන්න බුක් ෂොප් එකකට ගිහිල්ලා ප්ලෑන් කරන්න. ගෙදර ඉන්න වෙලාව මේ වෙලාවේ මේ වගේ වැඩක් කරන්න කොහොමද කරන්න කියලා ප්ලෑන් කරගන්න. එතකොට ඕගොල්ලන්ට අයිඩියාක් ගන්න පුළුවන්. හරියටම වැඩේ පටන් ගන්න ඕගොල්ලන් අනිවාර්යයෙන්ම ගොඩ යන එක යනවම තමයි. ඉතින් ඇත්තටම යාළුවනේ මේ වලින් ගොඩ යන්න බෑ, යන්නත් බෑ. ඉතින් ඇත්තටම ඕගොල්ලන්ට අතේ තමයි තියෙන්නේ ගම්මිරිස් 3-5. මේ දෙක අනිවාර්යෙන් පටන් ගන්න. ඔයා අනිවාර්යෙන්ම ගොඩ කාටවක යටත් නොවී ජීවත් වෙන්න. කාන්තාවන්ට විශේෂයෙන්ම ඔයගොල්ලන් මුදලක් උපය ගන්න ඒ විදිහට කරගන්න. ඉතින් මීට අමතරව දෙයක් මොනවා හරි කියවෙච්ච නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් ටෙලිෆෝන් නම්බරයක් දාන්න. මම ඔයගොල්ලන්ට කතා කරන්න ආව ඔයගොල්ලන්ට අවශ්‍ය දෙයක් තියෙනවා නම් දැනගන්න මම අනිවාර්යයෙන් උදව් කරනවා. ඉතින් ඔයගොල්ලන් ටෙලිෆෝන් නම්බර දාලා දෙන්න. එතකොට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් තවත් අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒ ටිකත් කියලා දෙන්න. ඉතින් යාළුවනේ නේ අපේ බිස්නස් හෙල්ප් YouTube නාලිකාව subscribe කරලා bell එකත් click කරන්න. මීට අමතරව දෙයක් නොකිවිච්ච දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න අනිවාර්යයෙන්ම. ඉතින් නම් බොහොම ස්තුති වීඩියෝ එක බැලුවට ඔයගොල්ලන් සියලු දෙනාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා.